අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දහවනේ විමින් තිබූ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් අදාළුවම පහට බවන කන්තලේ 87 මං සන්දේදී මාර්ගයේ නිවතට පැන අනතුරට ලක්ව තිබුණා. රියදුරට නින්දයාම හේතුවෙන් බස් රථය මාර්ගයේ නිවතට දහවනේ විය ඇතැයි පොලිසිය සැක පළ කරන අතර ඉන්තුවාල ලැබූ රියදුරු, රිය සහායක සහ තවත් මගියෙක් මෙවන විට කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ වෙතත් රියානතුර වාර්තා කිරීම සඳහා අද දෙරණ වාර්තාකරු අද පෙරවරු 6ට පමණ සිදි වූ ස්ථානයට ගොස් තිබූ අතර එහි පැමිණ සිටි නැගෙනහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සඳහන මන්ත්‍රිනී ආර්යවතී ගලප්පත්තිගේ පුත් සුසන්ත ගලප්පත්ති විසින් අප වාර්තාකරුට බැනවදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ අයුරු ීමේ අනතුරු අපමාධ්‍යවේදයාට බැනවැදුණු පුද්ගලයා රියානතුර පිළිබඳ විමර්ශනය කිරීමට පැමිණ සිටි පොලිස් නිලධාරියෙක් තම අසලට කැඳවාගෙන එන ලෙස තවත් පුද්ගලයෙකුට දැනුම් දුන්නේ මෙලෙසින්. අදාළ තැනැත්තා ළඟ රැඳී සිටි පොලිස් නිලධාරියාද බස් රථයේ දර්ශන ලබා නොගන්නා ලෙස අද දෙරණ වාර්තාකරුට පැවසුවේ ඔහු තම ජනමාධ්‍ය හැඳුනුම් පත පවා පරීක්ෂා කිරීමට ඉදිරිපත් කර තිබූ පසුබිමකයි. ්‍යාතරවාරයේ ්‍රියානතුර සිදු ස්ථානය සිටි තවත් පුද්ගලයකුද අද දෙරණ වාර්තාකරුට පරුෂ වචනයෙන් බැනවදිමින් තර්ජනය කළ අයුරුීමේ. මෙතර නැගෙනහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රිනී ආර්යවතී ගලප්පත්තිද රියානතුර සිදු ස්ථානයට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ සංගමේ සභාපතිවරයා අද දෙරණට පැවසුවේ අනතුරට පත් බස් රථය මගී ප්‍රවාහන බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස දහවනේ දෙන බස් රථයක් බවයි. හිටපු පළාත් සභා මන්ත්‍රිනිය සතුව මගී ප්‍රවාහන බලපත්‍ර රහිත තවත් මෙවැනිම බස් රථ තිබෙන බවට කොතෙකුත් තමා පොලිසිය සහ අදාළ බලධාරීන්ට දැනුවත් කළත් ඔවුන් සතු දේශපාලන බලය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවට බස් රථ සංගමේ සභාපතිවරයා චෝදනා කරනවා. දැනට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා මාර්ග බලපත්‍ර නැති බස් සංඛ්‍යාව දුවන ගත්ත තිරුණාමලේ කොළඹ අදාළ බලධාරීන් වෙත සියලු ලිපිලේඛන වලින් දැනුම් දුන්නා. මේ වෙනතුරු ඒ බස් ධාවනය නතර වුණේ නැහැ. අද උදේ පාන්දර ඒ බස් රථයක් අනතුරටපත් වෙලා තිනවා. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධව අපේ සමිතියේ සියලු නිලධාරීන් කියලා පොලිසිය පැමිණිලි කරලා තියෙනවා. අධිකාරියට පැමිණිලි කරලා තියෙනවා. කොමිසම් සභාවට පැමිණිලි කරලා තියෙනවා. ආණ්ඩුකාරයට පැමිණිලි කරලා තියෙනවා. පොලිසියෙන් කියන්නේ මේක අපට අදාළ නැහැ. මේක අදාළ අධිකාරියට. අධිකාරියෙන් කියනවා මේක අපිට අදාළ නැහැ. මේක අයිති ජාතික ගමනාගමන කොමිසම් සභාවට කියලා. මම ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න. මගේ විශ්වාසය ඇක්සිස්.